අපි ජ්‍යාමිතීය පාඩමේ දෙවෙනි කොටස ආරම්භ කරන්නයි හදන්නේ. රයිට්. අපි බලමු. එතකොට ඊළඟ ප්‍රමේයද අපි ප්‍රමේය තුනක් මේ වෙනකොට කතා කරලා තියෙනවා. මේ හතරවෙනි ප්‍රමේය විදිහට මම ඉදිරිපත් කරනවා. මේ බලන්න සරල රේඛා දෙකක් අපි අඳනවා. සරල රේඛා දෙකක්. මේ සරල රේඛා දෙක සමාන්තර නම්. මේ සරල රේඛා දෙක සමාන්තරද? දෙවෙනි සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වුණා. අපි මෙහෙම අද රේඛාවක් වෙන තීරයක් රේඛාවක් කියනවා. අපි දුන්නේ AB කියන සරල රේඛාව CD කියන සරල රේඛාව ඒ දෙක සමාන්තරයි ඊට පස්සේ අපි ගමු EF කියන සරල රේඛාව තීරයක් රේඛාව මෙහෙම ඡේදනය වුණාම සෑදෙන අන්න කරුණු තුනක් තියෙනවා එකක් තමයි ඒකාන්තර කෝණ සමානයි ඒකාන්තර කෝණ සමානයි අනිත් එක තමයි අනුරූප කෝණ සමානයි අනුරූප කෝණ අනිත්‍යක තමයි මිත්‍ර කෝණ එකතුව මිත්‍ර කෝණ එකතුව අංශක 180 වෙන තරජ කෝණ දෙක මේ දෙක සමානයි දැන් බලමු මොනවද මේ කියන්නේ ඒකාන්තර කෝණ අපි අඳුරගන්නේ කොහොමද ඒකාන්තර කෝණ අපි අඳුරගන්නේ මේ z දපුරේ හැඩයේ නිකන් මුළු වල තියෙනවා වගේ හැබැයි මේ z දපුර මේ සම්මත විදිහටම තියෙන්න ඕනේ පැහැදිලි එතකොට අන්න උදාහරණයක් ගත්තොත් මෙතන අපි මෙන්න මේ කෝණය මේ කෝණය මෙදෙන ඒකාන්තර කෝණ නාන මේ දෙන්න සමානයි ඒ වගේම බලන්න මේ දෙන්න මේ කෝණය සමානයි අන්න ඒකාන්තර කෝණ සමානයි ඊට පස්සේ අනුරූප කෝණ කියලා කියන්නේ F අකුරේ හැඩය ගත්තොත් මේ F අකුරේ මෙන්න මේ මුළු වල පිහිටන කෝණ F අකුරේ ඒකත් එහෙමයි සම්පත F අකුර සම්පත විදිහටම තියෙන්න ඕනේ නැහැ මෙතන අපි ගත්තොත් මෙන්න මේ කෝණය සමානයි. ඒ වගේම මේ F අකුර අනිත් පැත්තට ගත්තොත් මේ කෝණය සමානයි. ඒ වගේම මේ කෝණය සමානයි බලන්න F අකුරේ. එහෙනම් ඔයාලට පේනවා මේ කෝණය සමානයි. අන්න අනුරූප කෝණ. ඊට පස්සේ මිත්‍ර කෝණ මම මේ ඉක්මනට කියලා නෝ නුදුයන් නැති නිසා මිත්‍ර කෝණ කියන්නේ සාමාන්‍ය අපි කියමු 100 අකුරක හැඩේ මේ ඇතුළු පැත්තේ තියෙන කෝණ කියලා. හැබැයි ඒක සමාන නැහැ. වාර මේක කොහොමද මේක මහා කෝණයක් මේක සුළු කෝණයක්. මේක සමාන දෙයක් නැහැ. ඒතර ඒ නිසා මේ දෙක එකතු 180 කියන එක. මෙයාගේ මෙයාගේ එකතු 180. ඒ වගේම මෙයාගේ මෙයාගේ එකතුවත් 180. ඔන්න එතකොට මේ ප්‍රමේයය කියන්නේ ඔය ටික තමයි. එහෙනම් අපි මුගත්ත ඉදිමත් එක්ක ප්‍රමේය සමාන්තර සරල රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදන විසයදන ඒකාන්තර කෝණ සමාන වේ අනුරූප කෝණ සමාන වේ මිත්‍ර කෝණ එකතු 180 වේ. මේ ඊළඟ ප්‍රමේයෙ මේ කිවිලෝමේ. මේ මේ ප්‍රමේයෙම අනිත් පැත්ත. ඒ කියන්නේ මොකද? එහෙනම් නම් අපි කියනවා ඊළඟ කිව්වා අපි සරල රේඛා දෙක. දැන් සමාන්තර කතාවක් නැහැ. සරල රේඛා දෙක. PQ RS තීරක රේඛාවකින් ඡේදනය වුණා. සද අනුරූප කෝණ යුගලයක් සමාන නම් හෝ බලන්න ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් මේ කෝණ සමානයි කියලා දීලා තියෙනවා එහෙම සමාන නම් හෝ එහෙම නැත්නම් ඒකාන්තර කෝණ යුගලයක් සමාන නම් අපි හිතමු දීලා තියෙනවා මේ කෝණ සමානයි කියලා නම් හෝ මිත්‍ර කෝණ යුගලයක එකතුව 180යි කියලා අපිට දීලා තියෙනවා මේකේ මේකේ එකතුව 180යි කියලා දීලා තියෙනවා නම් අපි කියනවා PQ හා RS රේඛා මොනවද කියලා සමාන්තර වේ කියලා අන්න අපි ජ්‍යාමිතියේ සමාන්තර වේ කියලා හිතා සමාන්තර වේ සමාන්තර වේ එහෙනම් PQ සමාන්තරයි RS කියලා දැන් පැහැදිලි ත්‍රෝ ප්‍රමේය දෙකම නිකන් ආසන්න ඔයගොල්ලෝ දන්න ප්‍රමේය දෙකක් මම ඉක්මනට කියාරගෙන යන්නේ මොකද අපිට ඉදිරියට තමයි වඩා වැදගත් ප්‍රමේය සාකච්ඡා කරන්න තියෙන්නේ හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ ඊළඟ ප්‍රමේය බලමු